ගයිස් ස්ටේ විත් මී මගේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කොණ්ඩෙ ඉක්මනට වවා ගන්න පුළුවන් විදියක් තමයි අරගෙන ආවේ. කොණ්ඩෙ වවා ගන්න විතරක් නෙමෙයි කොණ්ඩෙ ලස්සනට කළු පාටට තියාගන්න, කොණ්ඩෙ මහත් කරගන්න පුළුවන් විදියක් කියන තමයි මම ආවේ. ඉතින් කර්ලි හෙයා තියන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ කොණ්ඩේ වැවෙනවා හොරයි. ඉක්මනට කොණ්ඩේ වැවෙන්නේ නැහැ. ඉතින් මම අත ඔයාලට කියන්නම් කොණ්ඩේ ඉක්මනට වවා ගන්න පුළුවන් විදියක්. ඊට කලින් අපි බලමු අපි අපේ හෙයා එකට ට්‍රීට්මන්ට් කරන්න කලින් මොකද කරන්න ඕන කියලා. ඉතින් ඔයාලා ඔයාලේ කොණ්ඩේ මුලින්ම හොඳට හැඩ කඩාගෙන ඉන්න. මට කර්ලි හෙයා තියෙන එකක් හින්දා තමයි මම මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්නේ. මුල හැඩ කඩද්දිත් කොණ්ඩේ අගිස්සෙ ඉඳන් පටන් ගන්න. ඒ පටන් අරන් මේ විදිහට හිමීටි හිමීටි පීර පීර කොණ්ඩේ හැඩ කඩන ගන්න. එතකොට කොණ්ඩේ වැටෙන එකත් අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ දැන් අපි කොණ්ඩේ පීරද්දි කොහොමද කොණ්ඩේ යනවනේ? අපි හයියෙන් හයියෙන් කොණ්ඩේ පීරද්දි කොණ්ඩේ යනවා වැඩි. ඉතින් හිමීට මේ විදිහට පීරුවාම කොණ්ඩේ යන එක ඒ වෙලෙට කොණ්ඩේ යන එක කන්ට්‍රෝල් වෙනවා. ඉතින් මං කලින් මයි කොණ්ඩේ ස්ට්‍රේට් කරලා තිබ්බා. ස්ට්‍රේට් කරාට පස්සේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වුණා. කොණ්ඩේ ගොඩක් හැලෙන්න ගත්තා. කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙන නිසා, එතකොට කොණ්ඩේ ආයි උඩින් වැවෙන නිසායි මම කොණ්ඩේ කැපුවා මගේ උරපත්ත ළඟට. ඒ කැපුවාට පස්සේ මට තේරෙනවා කොණ්ඩේ වැවෙනවා අඩුයි. ඒ කියන්නේ කොණ්ඩේ ඉක්මනට වැවෙන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලෙකින් මම මේ ට්‍රීට්මන්ට් එක කරන්න ගත්තා. මේක හරිම ලේසි ට්‍රීට්මන්ට් එකක්. ඒක අමුද්‍රව්‍යයි ඕනේ. මන් දැකලා තියෙනවා හෙයා ටෝන වගේ දේවල් කොණ්ඩේ වවා ගන්න යූස් කරනවා. මං එහෙම දේවල් මුකුත් පාවිච්චි කරලා නැහැ. ලේසිම මේක නිසා ඉතින් මේක තමයි මම කරන්නේ. අපි බලමු මම මොකද කරන්නේ කියලා. ඉතින් අයලාට කියන්න ඕන කොණ්ඩේ ගොඩාක් දිග වුණත් කොණ්ඩේ මහතර තියෙදි තමයි කොණ්ඩේ ලස්සන. මම දැකලා තියෙනවා සමහර අය කොණ්ඩ ගොඩාක් දිගයි, ඒත් කොණ්ඩ ගොඩක් හීනි. ඉතින් හීනි කොණ්ඩෙකට වඩා ටිකක් මහත කොණ්ඩයක් තමයි මගේ මතයට අනුව ලස්සන. ඉතින් මයි කොණ්ඩේ ස්ට්‍රේට් කරලා ගොඩක් ඩැමේජ් වෙලා තිබිලා, කොණ්ඩේ ගොඩක් උඩට කපලා තිබිලා, මේ විදියට කොණ්ඩේ මහතට මේ ගානට දික් කරගත්තේ මේ ට්‍රීට්මන්ට් එකෙන්. ඉතින් ඔයාලා කොන්නේ ගොඩක් හීනි නම් ඔයාලා මේ ට්‍රීට්මන්ට් එක කරලා බලන්න, ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඉතින් මේකට ඕන ඔලිව් ඔයිල් විතරයි, එකයි මං කිව්ව එක අමුද්‍රව්‍යයි ඕන කියලා. මේ විදිහට පිරිසිදු භාජනයක් අරගෙන ඒකට ඔලිව් ඔයිල් දාගන්න තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් මම පාවිච්චි කරන්නේ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් එකයි. ඒක දාගෙන භාජනයට ඒක තියන්න බොකුටු පිඟානක වලට කැමති භාජනයක තියලා මේ විදිහට ඒකට උණු වතුර දාගන්න. උණු වතුර දාලා ඩබල් බොයිල් කරගන්න. මම මේක ලිපේ තෙල ඩබල් බොයිල් කරගන්නේ නැත්තේ. ලිපේ තෙල ඩබල් බොයිල් කරගත්තොත් මට හිතෙනවා රසනේ වැඩි වෙලා මේකේ ගුණ විනාශ වෙයි කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ විදියට කරගන්නේ. මේ විදියට ඔයාලා මේක විනාඩි 10ක් විතර තිබ්බහම හොඳටම ඇති, ඊට වඩා තියන්න එපා. දැන් මම හදන්නේ මේ ඔයිල් එක මගේ කොණ්ඩෙට ගා ගන්න. ඉතින් මුලින්ම මේක හිස් කබලට ගා ගන්න, ඇඟිලි තුඩු වලින් ගා ගන්න. හොඳට මේ විදියට හිස් කබලේ ඔයාලා මේ කොණ්ඩේ සෙක්ෂන් වලට බෙදලා මම මේ පෙන්නන විදියට හිස් කබලට හොඳට ගා ගන්න. ඉතින් ඔයාලට කැමති නම් මේකට විටමින් ඊ කරලකුත් එකතු කරගන්න පුළුවන්. ඔලිව් ඔයිල් එක දාලා ඒකට විටමින් ඊ කරලක් එකතු කරලා ඒ දෙක හොඳට කලවම් කරලා ඩබල් ඔයිල් වෙන්න තියන්නත් පුළුවන්. කැමති නම් ඔයාලා එහෙමත් කරලා බලන්න. මේ විදිහට ඔළුව පාත් කරලා පිටිපස්සේ හරියටත් කොණ්ඩෙට ඔළුවට හොඳට ගා ගන්න ඔලිව් ඔයිල් එක ඇඟිලි තුඩු වලින් ඒ ගහලා කොණ්ඩේ හොඳට මසාජ් කරන්න. ඉතින් මේ විදියට හිස් කපල හොඳට මසාජ් කරලා ඊට පස්සේ මේ ඔයිල් එක ඔයාලා කොණ්ඩෙට ගා ගන්න.
මොකද එතකොට කොණ්ඩේ ලස්සනට කියන්නේ ෂයින් එකක් එක පේනවා කොණ්ඩේ නිසා හිස් කබල්ට විතරක් නැතුව කොණ්ඩේ අගෙස්ස හැම තැනටම ඔයිල් එක හොඳට ගා ගන්න විශේෂයෙන් කර්ලි හෙයා තියෙන අය මේ විදිහට ගාලා නාලා ඊට පස්සේ ඔයාලා කර්ල් එක සෙට් කරලා බලන්න මාර ලස්සනට කොණ්ඩේ පේනවා ඉතින් අපි මේ ට්‍රීට්මන්ට් එක කරන්න නැතුව කොණ්ඩේට තෙල් මුකුත් ගන්න නැතුව අපේ කර්ල් එක සෙට් කරනවට වඩා මේ විදිහට ගාලා නාලා ඉවර වෙලා කොණ්ඩේ ඔයාලා කර්ල් එක සෙට් කරලා බලන්න ලස්සනයි ෂයින් එකට මාර ලස්සනට කොණ්ඩේ පේනවා අනිවාර්යෙන් මේ විදිහට ඔළුව පාත් කරලා මසාජ් කරගන්න ඊට පස්සේ කොණ්ඩේ මේ විදියට උඩට කරලා බඳින්න. එහෙම නැත්නම් කොණ්ඩේ ගොතා ගන්න. ගොඩක් තදට කොණ්ඩේ ගොතන්නත් එපා, ගොඩක් තද කරලා බඳින්නත් එපා, බුරුලට බැඳ ගන්න. ඉතින් අපි මේ ට්‍රීට්මන්ට් එක කරලා අනිවාර්යෙන් පැයක් ඉන්න ඕනා. පැයකට පස්සේ ඔයාලා නාන්න. හැමදාම නාන්න කලින් මේ ට්‍රීට්මන්ට් එක කරලා බලන්න. ඉතින් පැයක් ඉන්නත් ඕන නිසා මම මගේ ස්මූති එකත් හදාගත්තා. ඉතින් ස්මූති එකත් හදලා ඊට පස්සේ මම දැන් හදන්නේ මගේ කොණ්ඩේ වොෂ් කරගන්න. කොණ්ඩේ වොෂ් කරද්දී කොණ්ඩේ ගොඩක් ගැට වෙන විදිහට, ගැට ගැහෙන විදිහට කොණ්ඩේ වොෂ් කරගන්න එපා. අනිත් එක ෂැම්පු පාවිච්චි කරද්දී ෂැම්පු පොඩ්ඩක් අතට අරගෙන ඒකට වතුර ටිකක් දාලා මික්ස් කරලා ෂැම්පු පාවිච්චි කරන්න. ඔයිල් ගතිය යන්න කියලා ෂැම්පෝ දෙපාර තුන්පාර පාවිච්චි කරන්නත් එපා. එහෙම හොඳ නැහැ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක හැමදාම නාන්න කලින් කරලා පැයක් තියලා හොදලා අරින්න. අනිවාර්යෙන්ම ඔයාලට මේකේ රිසල්ට් එකක් ගන්න පුළුවන්. කොණ්ඩේ ලස්සනට දික් වෙලා මහත් වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ආදරෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. Stay with me.